මේ දිනවල රජයේ විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක අමානුෂික නවක වදය පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. ඒ සමග යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ලිංගික ක්‍රියාකාරකම් සහ අපහරණ පවා ඇතුළත් නවක වද පිළිබඳවද වාර්තා වුණා. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙසින් නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින් නවක වදේතුන් ජ්‍යෙෂ්ඨ සිසුන් ඇතුළු සියලු දෙනාගේම පන්ති තහනම් කොට තිබෙන බව විශ්වවිද්‍යාලීය උපකුලපතිවරයා පවසනවා. නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදේතුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලුම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත්තේ මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා අවසන් වන තුරුයයිද වාර්තා වනවා. උපකුලපතිවරයා විසින් ගන්නා ලද තීරණයට අනුව එම ජ්‍යෙෂ්ඨ සිසුන්ට යාපනය විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවටද දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන 22 වනදා සිට ආරම්භ වන කිසිදු දේශනයකට සහභාගිවීමට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ඇතිදේ රැගෙන යාමට හෝ කිසිදු අවශ්‍යතාවයක් මත විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම අදාළ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් වනවා. නවක සිසුවියන්ට බලහත්කාරයෙන් නවක වදය දෙමින් ඔවුන් විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවූ බවට නවක සිසුවියන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම සිද්ධීන් ජංගම දුරකථනයක ආධාරයෙන් වීඩියෝ කළ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දීමක්ද සිදු කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ එම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් උපකුලපතිවරයාගේ නියමයෙන් ආරම්භ වී ඇති අතර සිද්ධිවලට මුහුණ දුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද ආරම්භ කොට තිබෙනවා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.